ආයුබෝවන්. ඉතින් ලොකු නිවාඩුව ලැබුණ එක අපි මේ ටිකක් බලමු. අපේ අදහස් ඔබේ අදහස් සමග ගැළපෙනවද කියලා. කොහොමත් මේ රටට හොඳම සිද්ධ වේවා. ඒක අපි කියන්න ඕන. ආශිර්වාද වේවා අපේ රටට. රෝග දෝෂ වලින් මිදේවා. ඔබ සැමට ආරක්ෂාව ලැබේවා කියන එක මගේ පැතුම. මෙහෙම ප්‍රාර්ථනා කරන ගමන් මට මේ අතීත සිද්ධිය මතක් වුණා. ඉස්සර කාලේ ආයිත් කවුරු හරි බලන් ඉන්න කෙනෙක් කියයි දන්නේ අතීත කාමී මේ අක්කාරි කුහකයි ඔය වාමාංශික අදහස් මුන්ට තියෙන්නේ කියලා ඒ වගේ කියයි පෙළක් වෙලාට මම දැක්ක කෙනෙක් කියනවා. වල්බූරුව නේද? මොලේ මුකුත් නැති වුණාම එහෙම තමයි. අනිවාර්යයෙන්ම විභාග දෙක තුනක්ම අසමත් වෙලා ඇති. නිසා මුළු සමාජයටම වෛර කරන ගමන් ඔයි යුටියුබ් එකේ දේවල් දැක්කාම ගෙදර ඉඳන් කච කච ගාලා බනිනවා, විහිළු කරනවා. හරිද? පෙළක් වෙලාට අපිව දන්නේ නැති මිනිස්සුත්, අපි ආශ්‍රය කළා නැති මිනිස්සුත් කියනවා අපි නොදන්නද යාගේ ඇති ඔන්න ඔහොම කියන අයින්. කිසිවිට පජාත ගති ශ්‍රී ලාංකිකයන්ගේ තියෙනවා. හැමෝගෙම නෙමෙයි, නමුත් පෙළක් අයගේ තියෙනවා. ඇත්තටම මේක පජාත ගතිය සහ සහජාත නොවුණු දරුවන්ගේ ගතිය. අපි එකට අනුකම්පා කරමු. මෙන්න මෙහෙම කල්පනා කරනවා. මම පුංචි කාලේ මතකයි කෝට්ටි ආනන්ද බාලිකා මාවතේ චුට්ටක් ඇතුළට ගියාම එයින් වැටෙනවා පල්ලෙහාට. අපි ඉඩම පල්ලෙහාට වෙල විශාල වෙල හොඳ කුඹුරු කෙලවර වෙන්නේ දියවන්නාවෙන්. මට තාම මතකයි නියරව දිගේ යනකොට අපි පහු කරනෝ මේ ගස් හතරක් විතර. හිතන්න මේ ගස් හතරක් කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ලියදි හතරක් පහක් පෙළකෙලට හයක් හතක්කට සැරය තමයි මේ ගහක් තියන්නේ. විශාල වෙල මෙම නියරේ තියෙනවා. අපි අයින් වෙලා යන්න ඕන. මහ විශාල මී ගස්. අදනේ තේරෙන්නේ පුරාණ ගොවියා හොඳම කෘමිනාශකේ හොයාගෙන කියලා. ඒ කාලේ දැවෙනකොට මොකද වෙන්නේ? නියර මැද තියෙන මී ගහ කපා ගන්නවා. ඒක ලැහැලි වලට කපලා විකුණනවා. මී හරක් වගේ මිනිස්සු ටිකක් ඉන්න රටක් මේක. අතීතේ හොයන්නේ අතීතේ මේට වඩා ගොඩක් සුන්දරයි. හැබැයි දැන් ආපහු අතීතයට යන්න වෙලා. මිනිස්සු හිතනවා මේ කොරෝනා රෝගෙන් මුළු ලෝකෙම එහෙම වෙලා. ලෝකෙම ආපහු ආයුර්වේදයට යන ලකුණු පහළ වෙලා. සත පහකට ගණන් ගත්තේ නෑ ආයුර්වේදේ. නෑ. මෙච්චර කාලයක් පවතින මොනවාරි රහසක් තියෙන්න ඕනනේ. ඒකයි. විද්‍යාත්මක පරීක්ෂණ වලින් ඒවා එලි කරලා නැහැ කියලා බොරුවට කියනවා. මේ එහෙම ගත්තොත් කතා කරන ලොකු කතන්දර ගොඩක් තියෙනවා. පස්සේ අපි එක කරමු. මම මේ ගහ සම්බන්ධව වැදගත් දෙයක් කියන්න. මේ ගහ මොකටද හිටවලා තිබ්බේ මෙතන? කුමුරියයි මැද තැනින් තැන මේ ගහේ ගෙදින කාලෙට මල්ලින කාලෙට මේ මල්වලින් රොණු රාගෙන යනවා මේ මැස්සෝ. ගෙදින කාලෙට ওই ගහේ විශාල ප්‍රමාණයක් වහනවා වවුලු. රෑ පහන් කරන්නේ වවුලු ඔන්න ওই ගහේ. මේ ගෙදිත් කනගම. හරි. ඉතින් ඒසිම අරු වැඩක් වෙනවා. මේ වවුලාගේ චර්යාව හොයලා බැලුවා. හරි පුදුමාකාර සූක්ෂම ඉවත් තියෙන්නේ. රැට විතරයි වවුලට පේන්නේ. වවුල සාමාන්‍ය මෙහෙම එක ඉලක්කයක් දිහා බලන් ඉන්නවනම් මෙහෙම ඔළු හරවනු පටේට ඉගෙන 360ක් අංශක
කරකවන්න පුළුවන් එකම සතා හිස කරකවන්න පුළුවන් එකම සතා වවුලා. බෝසා කරන්න එපා අපිට බලන්න බැ බෙල්ලේ පොටේයි. හරි පරිස්සමින්. මෙහෙම ගිල්ල එක්තරා තැන තියෙන ඉන් එහාට ඔළු හරවන්න බෑ. හැබැයි වවුලා සම්පූර්ණ රවුම මෙහෙම කරකොල මෙතෙන්දම ගන්නවා. සෙනේකින් ආපහු හිටව දැන්ට ඔළුව ගේනවා. මෙන්න මෙහෙම සතෙක් වවුලා. හොයලා බලන්න. වීඩියෝ කරලා බලන්න වවුලෙක්ව. ඈ හරි ලස්සනයි. මේ වවුලා කරන්නේ මොකද්ද? රෑ එළි වෙනකන් එක දිගටම එල්ලිලා ඉන්නව නෙමෙයි. එක පාට කකුල් අතෑරලා පියාඹගෙන යනවා මේ වෙල්ලෙලිය වටයක්. රෑකට හය හත් වතාවක් කොහොම යනවා. යනකොට මොකද කරන්නේ? කුඹුරු මට්ටමට අඩි දෙකක් විතර උඩිනුත් පියාඹගෙන යනවා. කවුරුත් දැන්නේ රෑ. කලෝරේ හොඳට පේන්නේත් වවුලාට. රෑටන පේන්. ඒ රවම කැන ගමන් සාමාන්‍යයෙන් කුරුමියෝ මැස්සෝ සාමාන්‍යයෙන් 100-200ක් ගිලිනවා. වවුල් රංචෝ කැනවන මොකද වෙන්නේ? අනිවාර්යෙන් තනියම වවුලෙක් කියන්නේ රංචුවක් කියන්නේ පියාඹගෙන මුළු ඔක්කොම කෘමිය ටික ගිලිනවා. ඔන්න ගොවියාගේ හිතවතා. ගොවියාගේ හිත මිතුරා වවුලා කියලා කියන්න පුළුවන් නේ? ආන්න වෙච්ච වැඩි. හරි ලස්සනට මිනිස්සු කෘමිනාශක භාවිතා නොකර කෘමිනාශකයක් පාවිච්චි කළා. ඒ තමයි වවුලා. නික හිතන්න පැරණි ගොවියන්ගේ භාවිතා කරලා තියෙන කෙම් ක්‍රම සහ මේ වගේ සුළු තාක්ෂණය කොච්චර තියෙනවද? දැන් අපිට ආපහු ඒ විදිහට යන්න කාලේ හොයලා බලන්න. නිකන් කෘමිනාශක අස්සේ රැඳිලා හිර වෙලා ලෙඩ රෝග තදාගෙන අස්වැන්නත් නැති කරගෙන අඬ අඬ ඉන්නවට වඩා කොච්චර හොඳද අපි සතෝ තිබිලා තියෙනවද? මේවා හොයන්න මගේ පුස්තකාලෙන් හොයාගත් කාරණාවක් මේ ඔබට ගෙනාවේ. ඉතින් මීට වඩා යහපත් ලෝකයක් ලබාවා. ඔබ සැමට ජය වේවා.